අයිබෝන් අදත් ඔබ මේ එක්වන්නේ ක්‍රීඩා පසු විප්‍රමත් සමගයි ක්‍රීඩා පසු විප්‍රමෙන් කතා බහ කරද්දී මට හිතුණා අද කාගෙත් ලොව පුරා අවධානය යොමු වෙලා තිබෙන ලෝක පාපතු ක්‍රීඩාවේ ක්‍රීඩාංගණය පිළිබඳව තියෙන යමක් කියන්නට මොකද මේ පිළිබඳව කෙලිදහර පුවත්පතේ 9 වෙනි පිටුවේ වාර්තා කර තිබෙනවා මම හිතනවා ඔබ තරග නරඹුවාට ඒ ගැන නම් අනිවාර්යයෙන්ම දන්නේ එක කරුණක් හෝ දෙකක් වමන අපි කරුණු හතරක් ගැන සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම ඔබ දන්නවා මේ දිනවල ලෝක පාපන්දු ක්‍රීඩාවේ 16 වෙනි වටය අවසන් වෙමින් තමයි පවතින්නේ ඊළඟට එන්නේ 8 දිනාගේ වටය කොහොම වුණත් මේ වන විට මෙම පාපන්දු තරගාවලිය පැවැත්වෙන ජාත්‍යන්තර ක්‍රීඩාවලියේ හඳුනු ආකාරය ගැන අපි කතා බහ කරන්නට ඕන කෙලිදහර පුවත්පතේ ඒ ගැන තමයි වැඩිම සඳහන් කරන්නේ ඔබ දන්නවද මේ ක්‍රීඩාංගණය કૃතිම වශයෙන් නිර්මාණය කරලා තියෙන්නේ කියලා ඒ කියන්නේ ඇයි මම යකඩ සහ විශේෂයෙන් කන්ටේනර් කියන බහලුම් යොදාගෙන තමයි මේ නිර්මාණය කරලා තිබෙන්නේ. එහෙම ගැන සඳහන් කරද්දී කන්ටේනර් 974ක් පමණ යොදවලා තිබෙනවා මෙම ක්‍රීඩාංගණය සකසා ගැනීම සඳහා. ඉතින් මෙයත් අරුමකුද ඒ විතරක් නෙවෙයි. තරංගයේ නිමාවනත් එක්ක මේ ක්‍රීඩාංගණය අන්තර්දහන වෙනවා. එහෙමත් නැත්නම් අතුරුදහන් වෙනවා. ඒක තමයි මෙතන තියෙන සුවිශේෂ කරුණ. මෙතෙක් ලෝක තරඟ පැවතු කිසිම ක්‍රීඩාංගණයක් නැති වෙන්නේ නැහැ. සජීවි දක ගන්න නැත්නම් තව තව තරඟ පැවතුන. නමුත් මෙම ක්‍රීඩාංගණය අතුරුදහන් වෙනවා. අන්න ඒ තමයි අපට දෙන අමුතු මුතු ඔබ දන්නවනේ මේ ලෝක පාපද තරගාවලිය පැවැත්වෙන්නේ කටාර් රාජ්‍යයේ. ඉතින් එහි උෂ්ණත්වය අනිත් සීතල රටවල වගේ නෙමෙයි පොඩ්ඩක් උෂ්ණත්වය වැඩි. මේ නිසාම සිදු වුණා මේ ක්‍රීඩා ගාරයේ බහිරව සිටින සියලු දෙනාට නරඹන්නන් සහ ක්‍රීඩකයන්ට එකසේ රැඳියන ආකාර සීතල පවත්වාගෙන යන්නට. ඉතින් මේ නිසාම කිසිම ක්‍රීඩාංගයක නොමැති විදිහට සියලු දෙනාට එක හා සමානව සීතලක් තමයි හරිගසලා තියෙන්නේ. ඉතින් ඒකත් සුවිශේෂ කරුණක් මම හිතන්නේ ඒක නම් ඔබ සමහර විට දන්නවා සබතව මාධ්‍යවල යන්නටද කොහොම වුණත් මේකත් එක්තරා වූ සුවිශේෂ කරුණක් මොකද ක්‍රීඩා ගාර්යය තුල සිටින අයටත් ක්‍රීඩකයන්ට දෙගොල්ලටම එක හා සමාන තමයි මෙම සීතල සකසා තිබෙන්නේ. ඒකට උඩ ක්‍රීඩා ක්‍රීඩ උචිත ආකාරයෙන් සහ නරඹන්නන්නත් උචිත ආකාරයෙන් නරඹන්නට තමයි සකස් කර තිබෙන්නේ. ඒ වගේම තමයි මේ පාපන්දු යම් කිසි වෙනසක් කරලා දෙන මොකද ඒකට අපි කිව්වොත් සෙන්ස් එකක් තමයි ඔබ දන්නවා සෙන්ස් කියන්නේ මොකද යමක් වරද්දක් වුණොත් නැත්නම් අනතුරක් වෙන්න ගියොත් දැනුම් දෙන එකක්. ඒ විදිහට තමයි මේ බෝලේට සෙන්සර්ක් සවි කරලා තිබෙනවා. ඒ නිසා මේ ඔෆ්ලයින් එකට නැත්නම් ඔෆ්සයිඩ් එකට ගියොත් දැනගන්නට පුළුවන් බෝලේ කොහටද ගියේ කියලා විනිසුරට වඩා පහසුයි නිශ්චිතව තීන්දුවක් ලබා දීමට. මම හිතන්නේ එයත් මේ පාපන්දු ලෝක කුසලාණි තාම වැදගත් වූ කාරණයක්. ආයිති එහෙමනම් මේ පාපන්දුවේ මේ සංගවිච්ඡ කරුණු රහස් ගැන ඔබට වඩා විස්තරාත්මක දැනගන්නට කෙලිදහර පුවත්පත සඳුත අනිකුත් වෙනයි පුවත්පතේ බැලුවොත් ඔබට දැනගන්නට පුළුවන්. එහෙමනම් LN Sports වෙනුවෙන් ක්‍රීඩා පසුබිම් ප්‍රමෙන් සමුගන්නා මම ප්‍රසත් සේනාධීර.